අපේ අවාසනාව කියන්නේ දියවැඩියාව හැදිලා කකුල කපන්නේ ඉන්න එක බලන්න යන්නේ පිටි පැකට් එකක් අරගෙන නැත්තම් බිස්කට් පැකට් එකක් අරගෙන ගෙදර තියෙන කෑම ටිකක් උයාගෙන යනවා නෑ නැත්තම් කඩේට ගිහලා රැපල් ගොඩක් මිදි අරෝ මේවා ඔය ඉන්ජෙක්ෂන් ගහපුවා ටික අරගෙන යනවා ඉතින් මේ පිටි කිරි කියලා කිය මොනවද තියෙන්නේ පිටුරු තනි කරමු ඉතින් අපි හරගෙන නෝ ගන්න එල දෙන්නුන් ගේන්නේ හැබැයි අපි ලංකාවේ හදනේවද මේ ලංකාවේ හදනේවද යන්න බැහැනේ ඒක නැහැ අපි ගොඩක් පිට රට වලින් ගේන පිට කිරි වර්ග තමයි පානේ කරේ ඔය ගොඩක් තියෙන හොඳ පිටි කිරි එකද තියෙන්නේ නෑ ඒවා සේරම යෝගට් බටර් හදන්න අරගෙන මුඩු වෙච්ච වියලි වෙච්ච ටික තියෙන්නේ ඕකේ රසකාරක වර්ග එකතු කරලා තියෙනවා ඊළඟට ඔබට සමහර ළමා කිරි පිටි වල පාම් ඔයිල් කියන එක අඩංගු. ඒ පාම් ඔයිල් කියන්නේ ගොඩක් බිස්කට් වර්ග වල ළමා කිරි පිටි වර්ග වල ඔය ගොඩාක් ඒවා අපි හිතන්නේ නැති ඒවායි පාම් ඔයිල් කෙලවලු තෙල් අඩංගුව කියලා ගහලා තියෙන පැකට් තියෙනව නේද? ආන් දාන්නේ ඔය පාම් ඔයිල් කියන එක තමයි. පාම් ඔයිල් කියන්නේ උග්‍ර පිරිකාකාරක. අක්කු පොල්වලින්. ඔව්. ඉතින් ඔන්න එතකොට පිටිකිරි අපි හදලා බොනෝනේ ඉතින් මේ මේකෙන් අනිත් කතාව මේ පිටිකිරි හදනකොට එළ දෙන්නු ටිකයි පැටවු ටිකයි වෙන් කරනවා පිටරට වන්දන පැටවු ටිකට මොකද කරන්නේ කන දීලා හදනවද අපිට කන මරලා හදනවා මහු පැටවු ටික එතකොට අම්මලාගේ කිරි වලට මොකද වෙන්නේ මේ ප්‍රමිතියේ නේද අම්මලාගේ කිරි වල ඒ තරහ වෛරය එකතු වෙනව නේද අපි අපේ ආගම් වල විදිහට අපි දන්නවා අම්මලාගේ ආදරයෙන් ඉඳනේ හොඳ කිරි එන්නේ මව් කිරි ඉතින් අර පැටව මරනෝ දැන දැන කිරියෙවේ ඉඳ හොඳ ඒක තමයි ඒ කිරි ටික හරියට දෙනවා නම් ඒකෙත් යෝදේ අයින් කරලා නිකන් කුඩු ටික අරගෙන ඕකට රසකාරක එකතු කරලා ඒ උන්ට කරනවා දානවා ඒව දාන්න නැතුව බෑ ඒක හදන්න ඒ විදිහට ඒ මිශ්‍රණය ගන්න බෑ ඒ විදිහට ඉතින් මේව තමයි අපි දිය කරලා උදේ පාන්දර කරුවලේම ගිහිල්ලා ඕක හදාගෙන කොනෝ දරුවන්ටත් ඔයින් ජොග්ගුවක් හදලා දීලා සමහර මේ අපේ අම්මලා කීය වුණත් අම්මලා තාත්තලා ඉන්නෝ මේ මහ ගණ ඇත්තටම ගණන් නේද පිටි පැකට් එකක් දැන් 1000 ගාන අපිට වෙනවද ඒ කීය වුණත් පිටි පැකට් එක ගෙනියන්න නොකෑවත් කමක් නැහැ පිටි එකක් බිකුවන නේද ගන්නයි